දන්නවා ඊය අවශ්‍ය මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ දරු විමල් ඊරවංශ ඇමතිවරයා ප්‍රකාශයක් කර මමට දාලා දෙන්න චෝදනා රාශියක් මත විරුද්ධ එල්ල කරලා කිව්වා නෑ කිව්වා නම් යා දේශපාලනේ අයින් වෙනවා කියලා එහෙනම් මේ වෙලාවදී එතුමා දේශපාලනේ අයින් වෙලා ඉන්න ඕන යා ඇත්තටම කතා කරන එක ඇත්ත නම් යා ඉල්ලා අස්වැලා ඉන්න ඕන ඒ වගේ දිගටම බොරු කියන විමල් වීරවංශ ඇමතිවරයාට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න කියලා අද සීඒජීගේ මාත්‍යාට මංගිලා සීඒජීට ලියුමක් බාර දුන්නා ඒක විතරක් නෙමෙයි මම අද මගේ මේකේ මාතෘ හරහ එnder වාසියක් අද එවන්න වැඩපිළිවෙලක් කරලා තියෙනවා බීතිම කටේට යාට විරුද්ධව ගන්න මම අද මගේ මේකේ මාතෘ දෙකක් කරගෙන යනවා දැන් එතුමා වෙන විරෝධ සම්මුතියක් කරපු ප්‍රකාශයේ අසත්‍ය ප්‍රකාශයටම මේ වෙලාවට සීකගෙන සම්පූර්ණම අසත්‍ය චෝදනාවක් දිගටම එල්ල කරා වගේම මේ රටේ ජනතාව නොමගහවන්න කරපු ප්‍රකාශයක් මේ මම සාමාන්‍ය අවදාවත් හම්බෙලා නැහැ මට කිසිම සම්බන්ධයක් මට හෝ මගේ සහෝදරයාට සාමාන්‍යයෙන් කිව්ව නැහැ කියලා මම එදත් කිව්වා අදත් කියනවා ඒක තමයි එක්ක අද විමල් වීරවංශ ඇමතිවරයා ගිය කරපු ප්‍රකාශය අමූලික බොරුවක් එතුමා දන්නවානේ එතුමාගේ හැටි මම පුද්ගලික එතුමාව චරිත ඝාතනය කරන්න කැමති නැහැ එතුමාගේ උපන් දිනේ දෙකයි ලංකාව කාටත් නැහැ දවස් දෙකකින් උපන් දිනයක් නැහැ යාට විතරයි ඩෙන්ටි දෙකයි පාස්පෝර්ට් එකයි උපන් දිනේ දෙකයි ඒ වගේම එක්කෙනෙක් තමයි එතුමා ඒ නිසා මේ ලංකා අපේ ලාංකික ජනතාවට මම කියන කැමති එතුමා දිගටම බුරු ප්‍රචාරය කරන යාගේ දේශපාලන වාසියට දැන් යා හොකටම වැටිලා ඉන්නේ ඒ නිසා යාගේ තව යා තමගේ දේශපාලන වාසිය නිසා තමයි මේ වගේ අමූලික බොරුවක් කියන්නේ එතුමාට මම අභියෝග කරනවා පුළුවන් නම් ඔයා කියන එක ඔප්පු කරන්න මම සීඒඩී එක පැමිණිලා කරලා තියෙනවා මම සීඒඩී එකෙන් බලාපොරොත්තු වෙනවා ආව වහාම මේ පරීක්ෂණ පවත්වලා නීතිම කටයුතු ගන්න ඕන කියලා මම ඉල්ලීමක් කරලා තියෙනවා සීඒඩී ශිෂ්‍යය ඔය වැඩි වැඩි චෝදනාවක් තමයි කියලා කරන්නේ ලාගන්නත් බෑ ඒ කියන්නේ මේක නිකම්ම කියන්නේ නේද මේක ඉතින් කියන්නේ නැත්තම් බොරු කියපු නිසානේ මම මෙල්ලා පොලිසිය සීඒඩී එකට පැමිණිලා කරනවා නම් එයා කියපු සම්පූර්ණ අසත්‍ය ඒ වෙලාව මහේෂ් සේනාක මාත්‍යාට මම දුරකතනින් කතා කරලා ඇහුවා මූණ ආවරණ කරන පිරිසකින් ඇවිල්ලා ගෙදරට අර මොයිනිදීන් කියන ලේකම් වරයාගේ පුතාව අරගෙන ගියා කියලා තාත්තාමට කතා කරලා කිව්වා ඒ වෙලාව මම ඒ ප්‍රදේශයේ දෙහිවල ප්‍රදේශ නිසා පොලිසියට කතා කරා පොලිසිය කිව්වා අපි ගන්න නැහැ කියලා කිව්වා ඊට පස්සෙ අර එස්එස්කේ ඩිවිෂන් ඒ වෙලාව වික්‍රමසිංහ මහත්තයා කිව්වා එතුමන් කියනවා මේ වගේ සිද්ධියක් වෙලා තියෙනවා මූණ ආවරණ කරන පිරිසකින් ඇවිල්ලා අරගෙන ගිහින් තියෙනවා තාත්තා ජනාධිපතිතුමාට කියවලා තියෙනවා තාත්තාම කියලා තියෙනවා පුතා වැරද්දක් කරලා තියෙනවා ඕනම දඩුවම දෙන්න නමුත් මගේ පුතා ජීවිතේ අතර ඉන්නවද නැද්ද කියලා සොයලා බලලා කියන්න කියලා තමයි තාත්තා ඒ ලියුමෙන් කියලා දී. ඒ නිසා මම පොලිසියෙන් අහපුවා වික්‍රමසිංහ මහත්තයා කිව්වා
කතාව චෙක් කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ තමයි හමුදා පතිවරයාට මම කතා කරා මේ වගේ පුද්ගලයෙක් ඔබතුමාල්ල අත්තර කොට ගත්තාද කියලා. එතුමා මම අහනකොට කිව්වා මට එකපාර කියන්න බෑ. මම චෙක් කරලා කියනවා කියලා. දෙවනි පාර අහනකොට දෙවනි දවසේ තමයි දෙවනි පාර කතා කරා. අහනකොට පුතා කොයිද කියලා දන්නේ නැහැ. තාත්තා ආපෝ මගේ ගෙදරට ඇවිල්ලා කිව්වා හොයලා බලලා කියන්න කියලා. ඊට පස්සේ දෙවනි පාර කතා කරන්න කිව්වා තව බලන්න බැරි වුණා හවස අපෝ කියන්න කියලා. අත්තර කොට ගත්තා ඒ වෙලාවදී පාස්කෝ දසිතියෙන් පසු එක පුද්ගලයාගෙන විතරයි මම කතා කරා නම් ඒක සාධාරණ කාරණයක් තියෙනවා ඒකට. නමුත් අමුදා ප්‍රතිතුමත් පාස්කෝ කොමිටුවේ ප්‍රකාශයක් ලබා දෙනකොට කිව්වා ඔබතුමා බලපෑමක් කරපු ආකාරයෙන් තමයි කවදාවත් එතුමා කියලා නෑ. කවදාවත් එතුමා කියලා නෑ. යා පාස්කෝ මිෂන් එකට දෙවිලා කතා කරා. එතුමා පාර්ලිමේන්තු සැලකුමේදී කිව්වා යා කිව්වා කිසිම බලපෑමක් එමැතිවරයා මේ එමැතිවරයා හෝ කිසිම එමැතිවරු මට කතා කරලා බලපෑම් කරලා නෑ. प्रकाश संपूर्ण संबंध अलग Breaking.lk